අද තයිවන් කියලා පිළිගන්නවා ටෙක් ගයිඩ් YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම මම අද කතා කරන්න යන්නේ Facebook monetization ගැන. ඒ කියන්නේ Facebook එකෙන් කොහොමද YouTube එක වගේම මුදල් හම්බ කරන්නේ. එහෙම නැත්නම් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා. ඔයාලා දැනටත් Facebook එකේ දැකලා ඇති Facebook Watch කියලා අලුතින් video tab එකක් Facebook එකට එකතු වෙලා තියෙනවා. මේ video tab එක ඇතුළට අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා දහස් ගණන් video මේ YouTube එක වගේම Facebook එක ඇතුළතත් දැනට වීඩියෝ ගොඩක් ප්ලේ වෙන්න තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඔයා YouTube channel එකක් පවත්වාගෙන යනවා නම් ඔයාගේම වීඩියෝ content හදලා YouTube එකට upload කරනවා නම් ඔයාට පුළුවන් YouTube එකට අමතරව ඔයාගේ Facebook account එකටත් මේ වීඩියෝ upload කරලා ඔයාට අමතර ගාණක් ඔයාට අතට ගන්න පුළුවන්. මේ පහසුම තමයි Facebook ad break එහෙම නැත්නම් Facebook monetization කියලා හඳුන්වන්නේ. YouTube channel එකක් පවත්වාගෙන යනවා නම් ඔයාගේම වීඩියෝ කන්ටෙන්ට් හදලා YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඊට අමතරව ඔයාට දැන් පුළුවන් Facebook එකටත් මේ වීඩියෝ කන්ටෙන්ට් හදලා අප්ලෝඩ් කරලා අමතර ගාණක් ඔයාගේ අතට ගන්න. ඒකට තමයි මේ Facebook ad break එහෙම නැත්නම් Facebook monetization කියලා අපි අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාට මේ monetization enable කරගන්න ඔයාගේ account එකට අවශ්‍ය වෙනවා Facebook page එකක්. මේ page එකට ඉන්න ඕන followers ලා 10,000. ඊට අමතරව මිනිත්තු 3ක වීඩියෝ දර්ශනවල watch time එක මිනිත්තු 30,000කුත් අවශ්‍ය වෙනවා ඔයාට මේ monetization enable කරගන්න ඔයාගේ Facebook page එක. අපිට මේ followers ලා 10,000 හදාගන්න පුළුවන් ඔයාගේ Facebook account එකට එක page එකක් නෙවෙයි page දෙක තුනක් වුණත් හදලා භාවිතා කරලා ඒ page දෙක තුනේම එකතු අපිට followers ලා 10,000ක් විදියට හදාගනත් මේ monetization enable කරගන්න අපිට හැකියාව දීලා තියෙනවා මේ Facebook එකේ. මේකෙදිත් ප්‍රධාන වශයෙන්ම එන්නේ YouTube එක වගේම අපේ වීඩියෝ එක අතරතුර හෝ වීඩියෝ එක මැද ඇඩ් ප්ලේ කරලා තමයි මේගොල්ලෝ යම්කිසි මුදලක් උපයන්නේ. ඒ උපයන යම්කිසි මුදලකින් කොටසක් තමයි අපේ ඇඩ් බ්‍රේක් account එකට මේගොල්ලෝ අපිට ලබා දෙන්නේ. ජීවීමක් විදියට අපිට ලබා දීමක් කරන්නේ. YouTube එක වගේම Facebook එකත් තාම අපේ රටට මේ monetization කියන එක enable කරලා දීලා නැහැ. අපිට පුළුවන් අපේ followers ලා 10,000යි watch time එක මිනිත්තු 30,000යි හදාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේක enable කරගන්න වෙනත් ක්‍රමයකින් YouTube එකේ කරගත්තා වගේම Facebook එකේ ඔයාගේ video වලට ඇඩ් ගන්න අවශ්‍ය නම් ඔයාට YouTube එකේ AdSense account එක වගේම Facebook එකට වෙනම අවශ්‍ය වෙනවා Facebook ad break account එකක්. මම පල්ලා description එකේ link එක දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයා හදාගන්න Facebook ad break account එකක්. මේකත් YouTube එකට ගොඩක් සමානයි. මොකද මම එහෙම කියන්නේ මේකෙත් තියෙනවා copyright policies. ඔයාට බෑ කාගේවත් video upload කරලා monetization enable කරගන්න. ඒ කාගේවත් video ඔයාගේ නමින් පළ කරලා ඔයාට මුදල් හම්බ කිරීමක් කරන්න බෑ මේ Facebook එකේ. ඔයාට පුළුවන් ඔයාගේම video content upload කරලා ඔයාට යම්කිසි මුදලක් උපය ගන්න. ඔයා ad break account එකක් හදාගත්තාට පස්සේ ad break account එකෙත් තියෙනවා YouTube එක වගේම creative studio, right management, monetization, sound collection මේ කිව්වේ අපිට sound අවශ්‍ය වෙනවා නම් sound clip වගේක් Facebook creative studio එකෙන් අපිට දීලා තියෙනවා අපේ video content වලට භාවිතා කරන්න කියලා. මම හිතනවා මේ Facebook video tab එකත් එක්ක එහෙම නැත්නම් මේ Facebook watch family මත් සමග YouTube එකට යම් තාක් දුරට හෝ බලපෑමක් එල්ල වෙයි කියලා. මොකද Facebook එකෙන් මේ විදිහ දෙයක් ගෙනාවේ Facebook එකට එන traffic එක එහෙම නැත්නම් Facebook එකට එන users ලා ප්‍රමාණය Facebook එක තුලම රඳව ගන්න Facebook එක තුලින් පිටට යන්න නොදී. එහෙම බැලුවම ගොඩක් දුරට YouTube එකට වීඩියෝ බලන්න එන ප්‍රමාණය තරමක් දුරට හෝ අඩුවීමක් සිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන් ඉස්සරහට. අපි ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද Facebook ad break account එකක් හදාගන්නේ, කොහොමද ad break account එකක් හදාගෙන Creative Studio භාවිතා කරලා අපි වීඩියෝ එකක් upload කරලා කොහොමද publish කරන්නේ, කොහොමද monetization enable කරන්නේ කියලා අපි ඉදිරි වීඩියෝ එකකින් මේ ගැන වැඩි දුරටත් කතා කරමු. පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරොත් විතරයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එක share කරන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් ඉක්මනින් හම්බෙමු.